අයිබෝන් ළමයි, මම නිල්ස. ඔයාලට මම උසස් පෙළට විෂයන් තෝරගන්නේ කොහොමද කියලා මම වීඩියෝ එකක් දැම්මා. ඇත්තට මේක හදිස්සියේ කරපු දෙයක්, සූදානම් වෙන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ඒ වෙලාවේ ආපු යෝජනාවක් එක්ක තමයි කරේ. එනිසා ඒක ඇතුලේ මට ගැඹුරින් විෂයන් තෝරාගැනීමේදී සිද්ධ වෙන අපහසුතාව ගැන සාකච්ඡා කරන්න බැරි වුණා. ඉතින් ඒ නිසා දැන් ඊට පසුව වීඩියෝ එක බැලුවට පස්සේ මම හිතන්නේ වීඩියෝ එක දැනට සමස්ත එකතුව ගත්තොත් 3000ක විතර පිරිසක් නරඹලා තියෙනවා. YouTube එකෙන්, Facebook එකකින් සහ අපි WhatsApp සමූහයන් වෙත යවුවා request කරපු අයට. එතකොට ඒ හැමෝගෙම කෝල් කරලා ආපු අදහස්, මැසේජ් කරලා ආපු අදහස් වල ගොඩාක් ගැටලු තිබුණා. සමහරුන්ට ගොඩාක් තිබුණේ ශාස්ත්‍රයේ තියෙන ගැටලු. සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක් වෙන්නේ කොහොමද? පයිලට් කෙනෙක් වෙන්නේ කොහොමද? එතකොට දැන් අපිට IT පැත්තෙන් ඉස්සරහට යනවා නම් මොනවද කරන්න ඕනි? ටෙක් කරලා හරියනවද? එතකොට ICT කරන්න නම් ඕ ලෙවල් ICT කරලා තියෙන්න ඕනිද? එතකොට ඕ ලෙවල් කොහොම රිසල්ට් එකක් අවශ්‍ය වෙනවද? එතකොට ඒ ලෙවල් කරන ගමන් ඩිග්‍රියක් කරන්න බැරිද? මේ වගේ දහසක් ප්‍රශ්න නැගුණා. ඒ වගේම තව දරුවෝ ඇහුවා අපිට ඉස්කෝලේ යන්නේ නැතුව ඒ ලෙවල් ප්‍රයිවට් කරන්න බැරිද? අවුරුද්දෙන් ඒ ලෙවල් කරන්න බැරිද? දැන් විෂයන් තෝරා ගැනීම කෙසේ වෙතත් මීට ඒ කියන්නේ මීට කලින් විසඳන්න තියෙනවා මං හිතුවේ ගොඩාක් ප්‍රශ්න. ඉතින් ඒ නිසා මම කැමතියි මේවට කියන්නේ ඉක්මන් පිළිතුරු කීපයක් ඔයාලට දෙන්න, සරලව පැහැදිලි කරගන්න. මුලින්ම ඔයාලට කියන්න ඕනේ මම දැන් ICT වල මතුවෙච්ච ප්‍රශ්න ටිකට මේ විදිහට උත්තර දෙන්න. එදාම මම වීඩියෝ එක ස්ටුඩියෝ එකේ කරේ. නමුත් අද මේ හදිසිය නිසා ගෙදර ඉඳලා තමයි මේ ඔයාලට වීඩියෝ එක දාන්නේ. ICT කරන්න ඕනි අවම සුදුසුකම්. හරිද? ICT කරන්න බලාපොරොත්තුෙන් ඉන්න දරුවන්ට අවම සුදුසුකම්. මේකයි කතාව. A-level ICT. දැන් දරුවනි A-level ICT කරන්න O-level ICT කරන්න ඕනි නෑ. එන O-level ICT අවශ්‍ය නැහැ. දැන් බැරි වෙලා හරි මෙතන ඉන්නවනේ O-level වලට ICT කරපු නැති දරුවෝ. ඒතර ඒ දරුවෝ හිතනවා නේ මට A-level වලට ICT කරන්න බැරි. දැන් එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් මේකේ ප්‍රශ්නේ මතුවෙන්නේ පාසල තුල. මොකද දැන් ICT වලට තියෙන ලොකු ඉල්ලුමක් නේ. ඒතර ප්‍රතිඵලාවට පස්සේ ළමයි ඉන්න හැමෝම බහුතරයක් වගේ ICT තෝරගන්නවා. එතකොට ඉස්කෝලෙට මේක ගැටලුව. එතකොට පාසල මොකද කරන්නේ? මුලින්ම ප්‍රමුඛතාවය දෙනවා O-level ICT කරපු හොඳ ප්‍රතිඵලයක් තියෙන දරුවන්. අනේ එතකොට ඒගොල්ලෝ මුලින්ම ෆිල්ටර් වෙනවා. තේරුණාද? අන්න එතනදී ඔන්න ඔයාලට ගැටලුවක් එනවා. අපරාධනේ අපි O-level ICT කරේ නැත්ති කියලා. ඒකල තමන්ගේ පාසල අනුව තමයි වෙනස් වෙන්නේ. එහෙම නැත්නම් ළමයි උසස් පෙළට A-level ICT කරන්න O-level ICT සුදුත් මේ අවශ්‍ය නැහැ. එහෙම ගත්තොත් ඒ ලෙවල් වල ගොඩක් සබ්ජෙක්ට් ඕ ලෙවල් වලට අපි කරලා නැහැ. ඉතින් රසායනික විද්‍යාව කියලා එකක් අපිට ඕ ලෙවල් වලට නැහැ. ඒක විද්‍යාව ඇතුළෙමනේ තිබුණේ. ඉතින් ඉංජිනේරු තාක්ෂණ වේදේ කියලා විෂයක් ඕ ලෙවල් වලට තිබුණේ නැහැ. නේද? දැන් මීඩියා කියලා විෂයක් ඕ ලෙවල් වලට තිබුණේ නැහැ. දේශපාලන විද්‍යාව කියලා එකක් තිබුණේ නැහැ. ඒ නිසා ඕ ලෙවල් වෙනයි, ඒ ලෙවල් වෙනයි. ඒ නිසා ඕ ලෙවල් ICT කරපු නැති දරුවෝ බය වෙන්න එපා. උසස් පෙළට ඔයාලට ඒ ලෙවල් ICT කරන්න පුළුවන්. තමන්ගේ ඉස්කෝලේ බැරි නම් වෙන ඉස්කෝලකින් ඉල්ලුම් කර. අවශ්‍යයි. කැමැතිය. ඒ වගේම තමයි රෝල් A-level ICT කරන්න නම් මොකද බලන්නේ? හරිද? දර මොනවද පාසලකින් අවමේ අපෙන් බලන්නේ? මෙන්න මෙහෙමයි. අපෙන් බලන්නේ අඩුම ඔයාලා මැත්ස්. මැත්ස්. ගණන්. ගණන් වලට අවම අවශ්‍යයි සී සාමාර්ථයක්. හැබැයි එහෙම කිව්වට අපි 2025 බැජ් එක ගත්තොත් S එක තියෙන අයත් ICT කරනවා. කරලා ඒගොල්ලෝ ණයට නැවතත් ගණන් කරලා 100ක් අරන් දෙන්නම් කියලා. හරිද? එහෙමත් ඉන්නවා. නමුත් ඉතින් මගේ පෞද්ගලික මතය තමයි ගණන් බැරි නම් ICT කරන්න එපා. මොකද ළමයි දැන් අද මේ ICT රැල්ලක් වෙලා කැරල්ලක් කරගෙන තියෙනවා. බහුතරයක් අද ගුරුවරු ICT උගන්වන්න ශාස්ත්‍රයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ට තමන්ගේ උපකාරක පන්තිය තුල ඉන්න ළමයි ප්‍රමාණය වැඩි කරගන්න අවශ්‍ය නිසා අර තමන්ගේ පන්තියට එන ඕනෙම දරුවෙකුට ICT උගන්වන්න සූදානම්. ඒක ගැටලුවක් නැහැ. නමුත් අපි බලන්න ඕනේ මේකේ ගුණාත්මක භාවය. එතකොට මේ දරුවට මේ විෂය කරගෙන යන්න පුළුවන්. මේ විෂයේ තියෙන ගැඹුරු සංකල්ප, මේ විෂයේ තියෙන පුළුල් පරාසයන් ඒ දරුවට අවබෝධ කරගන්න ශක්තියක් තියෙනවා.
එතකොට අපිට පේනව නම් මේ දරුවට උසස් පෙළදී මේ විදිහට ගියොත් හම්බ වෙන්නේ එස් ආමාර්ථයක් නම් ඩබ්ලිව් එකක් නම් يعني ෆේල් නම් අපි දැනගන්න ඕනේ ළමයාට හැකි ඒ ළමයාට සුදුසු වෙනත් විෂය ධාරාවකට ඒ දරුවා යොමු කරන්න. නමුත් එහෙම වෙන්නේ නෑ දරුවනේ. අද ඉතින් අර ඔයාලගේ පෞද්ගලික ආශාවත් එක්ක ICT තෝරගත්තාම එස් එකක් තියෙන අයවත් ඉතින් පන්ති වලින් ගන්නවා. මොකද මේක මාකටිං වලින් අල්ලගෙනනේ තියෙන්නේ. අන්තිමට මොකද වෙන්නේ ICT වල අසමත් වීමේ ප්‍රතිශතය ඉතා ඉහළ මට්ටමක තියෙන. ඒකට ප්‍රධාන හේතුව ඔන්න ඕකයි. සාමාන්‍යයෙන් 35,000ක් 40,000ක් අතර ප්‍රමාණයක් අවුරුද්දකට ICT කරන. ඒකෙන් දරුවනේ 8,000ක් 10,000ක් අතර ප්‍රමාණයක් ෆේල් වෙනවා. ඒතර හිතන්නකො තුනෙන් එකක් වගේ ආසන්න වශයෙන් ෆේල් වෙනවනේ. ඉතින් මේ ICT මෙච්චර ලේසි නම් ICT විෂය කරන්න ඕනි කෙනෙක්ට පුළුවන් නම් කම්පියුටරයක් මොබයිල් ෆෝන් එකක් තිබීම මේකේ ප්‍රධානම හේතුව නම් ඔය කියන විදිහට ඇයි ඔච්චර අසමත් වෙන්නේ? ඒකට ප්‍රධාන හේතුව වෙන්නේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයටත් වඩා Tamanට පෞද්ගලිකව මේ ගැන තියෙන අවබෝධය නැමැතිකම. ඒ නිසා මම මගේ ඉල්ලීම නම් ගණන් කියන විෂයට ඔයා ලොකු ආසාවක් නැත්නම් ගණන් කියන විෂයවට ඔයාට කරගන්න බැරි නම් සංකල්ප අවබෝධ කරගන්න බැරි නම් තර්කානුකූලව හිතන්න බැරි දරුවෙක් නම් ICT කරන්න එපා. ඔයාට ඊට වඩා හොඳයි පුතේ ආර්ට් වලින් හරි කමක් නැහැ වෙනත් විෂය ධාරාවකින් උසස් පෙළ කරලා ඔයා IT කෝස් එකක් කරන්න. එතකොට ඔයාට ලොකු ගමනක් යන්න පුළුවන්. මොකද එතකොට ඔයා උසස් පෙළත් හොඳට පාස් වෙලා යන විෂයන් තුන. එනිසා මගේ පෞද්ගලික රෙකමෙන්ඩේෂන් එක වෙන්නේ අඩුම ගණන් වලට සීසා මාර්ථයක්වත් තියෙනව නම් ඔයාට ICT කරන්න මූලික සුදුසුකමක් වෙනවා ඒක. එහෙම නැත්නම් දැන් ඔයා ඔලෙවල් වලටත් ICT කරලා තියෙනව නම් ඒකටත් හොඳ ප්‍රතිඵලයක් තියෙනව නම් ගොඩක්ම වාසියක් තියෙනවා. ඉතින් ඒ වගේම ඔයා මැත්ස් කරනවා නම් මැත්ස් කරන්නත් සයන්ස් කරන්නත් ටෙක් කරන්නත් ඔය කොයික කරන්නත් මැත්ස් වලට 100ක් වෙනවා. 100ක් නැතුව කරන්න බැරි නැහැ. බැරි නැහැ. මම කිව්වේ ඔයාලට ඒක තමනුත් පෞද්ගලිකව මේක තේරුම් ගන්න. හරිද? එතකොට දැන් ඔන්න අපිට සීසා මාර්ථයක් ආවා කියන්නකො. දැන් ඒතර ඔයාලා මැත්ස් බයෝ ටෙක් වගේ විෂයන් වලට යනවා. මැත්ස් බයෝ ටෙක් වගේ විෂයන් වලට යනවා නම් පුතේ ඔයාලට මැත්ස් වලට 100ක් වගේම සයන්ස් වලටත් 100ක් තිබීම හේතුවක් වෙනවා මේ විෂයන් තුන තෝරාගන්න. මොකද ඔය ටෙක් සබ්ජෙක්ට් ගත්තත් මැත්ස් බයෝ ගත්තත් මේක ඇතුලේ විද්‍යාව තියෙනවානේ ගොඩක්. විද්‍යාව විද්‍යාත්මක කරුණු ගොඩාක් තියෙනවා. දැන් ටෙක් ගත්තොත් SFT වලට ළමයි විද්‍යාව ඒක ඇතුලේ බයෝලොජි පාට් එකක් තියෙනවා, ෆිසික්ස් පාට් එක තියෙනවා, කෙමිස්ට්‍රි පාට් එක තියෙනවා, කම්බයින් මැත්ස් තියෙනවා. ඔය SFT සබ්ජෙක්ට් එක මේ විදිහට තවත් සබ්ජෙක්ට් ගොඩක එකතුවකින් හැදිලා තියෙනවා. එතකොට ඒ වගේ සබ්ජෙක්ට් එකක් ඉගෙන ගන්නත් ඔයාට සයන්ස් ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මැත් සයන්ස් කියන දේ ඔයාට ඔය සී මට්ටමින් කියන ලකුණු අපි හිතමුකෝ 40න් උඩටවත් යන්න බැරි දරුවෙකු නම් ඔයා මේ සබ්ජෙක්ට් තුන මැත්ස් බයෝ ටෙක් තෝරගන්න එපා. හරිද? මෙහෙමයි. දැන් ඔයාගේ ප්‍රතිඵලය අඩු වෙලා ඔයාට හැකියාව තියෙනවා නම් කරන්න. මොකද අපි කවුද අපි දන්නේ නැහැ නේ සාමාන්‍ය පෙරළේ ඉන්නකොට ඔයාට ඇති වෙච්ච ගැටලුත් එක්ක පේපර් අමාරු වෙලා ඔයාගේ ප්‍රතිඵලය අඩු වුණා කියලා. එහෙමනම් ගැටලුවක් නැහැ. ඔයාලට කරන්න පුළුවන්. මොකද දරුණේ කියන්නේ ඔයාලා සාමාන්‍ය පෙළ සමත් වී තිබීම ප්‍රධානම සුදුසුකමක් උසස් පෙළ කරන්න. මම මේ ඔයාලට පැහැදිලි කරලා දෙන්නේ අර අමාරුවේ වැටුණා කියලා අවුරුද්දක් විතර ගිහිල්ලා තේරුම් ගත්තට පස්සේ අපි හැරෙනවට වඩා මේක කල්තියා ඕගොල්ලන්ට තේරුම් ගත්තොත් එහෙම ගමනක් යන්න ලේසියි. මොකද අපිට අවශ්‍ය වෙන්නේ දක්ෂ ළමයි දක්ෂ දේකරන එක. උදාහරණයක් විතර ගමයි අවුරුද්දකට මේ මැත් සයන්ස් කියන අය මේ වාණිජකරණය වෙච්ච ව්‍යාපාරකරණය වෙච්ච ටියුෂන් එක ඇතුළේ අහිංසක දරුවෝ මේවට රැවටිලා 50ත් 55ත් අතර ප්‍රතිශතයක් අසමත් වෙනවා. හැබැයි ඒ දරුව වෙනත් විෂය ධාරාවක් කරා නම් එයාලගේ උපරිම දක්ෂතාවය ඉන්නේ ඒගොල්ලෝ ඊට වඩා ඉහළට යනවා. අපේ රටට මේක ලොකු ගැටලුවක්. මොකද තමන් දක්ෂ දේ තමන්ට අඳුරගන්න අවස්ථාවක් නැහැ. අම්මා තාත්තගේ කීමට, ගුරුවරුන්ගේ කීමට, නෑදෑයන්ගේ කීමට, යාළුවන්ගේ කීමට තමයි අද ඔයගොල්ලෝ විෂයන් තෝරගන්නේ. හැබැයි පුතේ මතක තියාගන්න, ඒ කවුරුවත් ඔයාගේ ඇඟ ඇතුලේ ඉන්න ඔයාටම ආවේණික වෙච්ච පුද්ගලයාව අඳුරන්නේ. එනිසා හොඳට මතක තියාගන්න තමන්ගේ ශේස්ත්‍රය. මොකද මේ ඔයා තෝරගන්න වාගේ ජීවිතයේ දෙවනි කඩයිම, ජීවිතේ පළවෙනි කඩයිම සාමාන්‍ය පෙළ. මේ දෙවනි කඩයිම ඔයාට කඩින් දෙවනි කඩින් පහක් තියෙනවා. මේ පහෙන් දෙවනි කඩයිම ඔයාට අවස්ථා පහකින් එකක් නේ තෝරගන්න ඕනේ. ඒක මැත්ස්, බයෝ, ටෙක්, කොමර්ස්, ආර්ට් මේකින් එකක්. ඒතර මේ තෝරාගන්න දේ මත තමයි ඔයාගේ අනාගතයේ සම්පූර්ණ නිර්මාණය වෙන්නේ. එනිසා රැල්ලටවත් තව කාරුවත් ඔයාට රෙකමන්ඩ් කරන නිසාවත් නෙවෙයි, ඉතල තමන් කවුද කියලා තමන්වම අවබෝධ කරගන්න.
තමන්ට මේ දේ කරන්න පුළුවන්ද, කටක් කන්න පුළුවන්ද, නිදි මරන්න පුළුවන්ද, කැපකිරීම කරන්න පුළුවන්ද? දැන් යම් කිසි දෙයකට ඔයා ඇබ්බැහි වුණොත් ඒ ඇබ්බැහියෙන් ගැලවෙන්න පුළුවන්ද? දැන් ගොඩක් දරුවෝ දැන් ජංගම දුරකථනයේට, සෝෂල් මීඩියා ගේම් වලට ඇබ්බැහි වෙලා මේ වෙනකොටත් මේ ඇබ්බැහියෙන් ගැලවෙන්න බැරි දරුවෙක් නම් එයාට මේ වගේ ටිකක් මේ ගැඹුරු සංකල්ප සහිත විෂය ධාරා කරන්න බෑ. මොකද තමන්ට තමන්ව කන්ට්‍රෝල් එකක් නැත්තම් ඔගොල්ලෝ වෙන්නේ මේ අවුරුදු දෙක නිකන් ඔයාලා ළමයි වන්දනා ගමනක් ගිහිල්ලා වගේ තමයි. අන්තිම මොහොත නිකන් අපිට ඉතුරු වෙන්නේ අපි කරගත්තා වූ අර නිකන් ළමයි දේවල් කීපයක් පමණයි. එහෙම නැත්නම් ඕගොල්ලන්ට එතනින් එහාට මං හිතන්නේ ජීවිතේට වටිනා කියන දෙයක් මේ හරහා සිද්ධ වෙයි කියලා. يعني මම මේ කියන කතාව දැන් මම දන්නවා මේ වීඩියෝස් ගුරුරුත් බලන. මම හිතනවා ගුරුරුත් එක දිවි. දැන් මම ICT උගන්වනවා කියලා මම මෙතනදී ඔයාලව ICT වලට නැඹුරුවක් කරන්න නෙවෙයි හදන්නේ. ලංකාවේ බහුතරයක් ගුරුරු ස්ටේට් එකක් ගහම කරන්නේ ICT කරේ නැත්නම් ඔයාගේ ජීවිතේ විනාශයි. ඔයා මේක කරේ නැත්නම් ඉවරයි කියලා අනිකුත් සබ්ජෙක්ට් හැල්ලුවට ලක් කරලා තමන්ගේ සබ්ජෙක්ට් එක උසස් ඇයි කියන. ළමයි ළමයි බය වෙනවා. ඕනෙම කෙනෙක් බයයි. දොස්තර මහත්තයාත් අපිව බය කරන නිසානේ අපි බෙහෙත් බොන්නේ. කවුරුත් බය කරන තරමට ළමයි තමන්ගේ වෘත්තිය ඉස්සරහට ගෙනියන්න පුළුවන්. හැබැයි මම අවංකව හැමදාම මේ දේවල් කියන කෙනෙක්. මට මාව නෙවෙයි වටින්නේ. අපිට වටින්නේ ළමයි මේ සමස්ත සමාජය. සමාජයට හොදක් කරොත් තමයි අපිට හොදක් වෙන්නේ. ඒකයි මම මේක මේ ඔයාලට පැහැදිලි කරලා දෙන්නේ. මැස් බයෝ කරනකොට ටෙක් කරත් ඔයාලට මැස් සයන්ස් වලට සී සාමාර්ථ දෙකක්වත් තියෙනවා නම් ඒක තෝරගන්න. දැන් ආර්ට් වගේ සබ්ජෙක්ට් එකක් දැන් මේ මෙහෙමත් දැන් කියන්න ඕනේ ළමයි. දැන් අපි ආර්ට් ගත්තාමත් කොමස් ගත්තාමත් මේ සබ්ජෙක්ට් පහම එක වගේ. මේවා එක හා සමාන. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මැස් බයෝ කියන්නේ ලොකු සබ්ජෙක්ට්, ආර්ට් කොමස් කියන්නේ ඒවා හරි ලේසි. එහෙනම් මම හැමදාම කියන්නේ එහෙනම් මැස් සයන්ස් කරන කෙනෙක්ට කියන්නකෝ ආර්ට් කරලා ඒ රිසල්ට් එක අරන් පෙන්නන්න කි. තමයි යම් යම් දේවල් ඒ ඒ අයට ආවේනිකයි. ඒ නිසා මැස් කරන දරුවාට තියෙන ඒ කියන්නේ තර්කානුබුද්ධිය ආර්ට් කරන දරුවෙකුට නැති වෙන්න පුළුවන්. හැබැයි ආර්ට් කරන දරුවෙකුට තියෙන ළමයි ඒ ක්‍රියේටිවිටි එක මැස් කරන දරුවෙට නැති වෙන්න පුළුවන්. නිසා කොහෙන් ගියත් මේවා අතර අසමානකම් තියෙනවා. ඒ නිසා ළමයි මේ හැම සබ්ජෙක්ට් එකකම බර එක හා සමානයි. හරිද? නමුත් අර ආර්ට් වල විශේෂ සබ්ජෙක්ට් ගොඩක් තියෙන නිසා අපිට අඩු ප්‍රතිඵලයකදී වුණත් ඒ සබ්ජෙක්ට් වලට අපිට යොමු වෙන්න පුළුවන්. ඒකයි තියෙන විශේෂත්වය. දැන් කොමස් කරන දරුවෙකුට මමත් ඒ ලෙවල් කොමස් කරේ. හැබැයි මටත් ඒ කාලේ මැත්ස් වලට 100 එකක් ඉල්ලුවා. හරිද? මැත්ස් වලට 100 එකක්වත් තියෙනවද කියලා ඇහුවා. මැත්ස් වලට 100 එකක් නැත්තම් කොමස් කරන්න අවස්ථාවක් දුන්නේ නැහැ. නමුත් ආර්ට් කරන දරුවෙකුට නම් අන්න එහෙම ගැටලුවක් නැහැ. අපි කියනවා අවමය වැඩ තුනක් පාස් නම්, කියන්නේ 6න් 3ක් පාස් නම් ආර්ට් කරන්න පුළුවන්. සාමාන්‍ය සබ්ජෙක්ට් තුනක් යටතේ ඔයාලට උසස් පෙළ හදාරන්න පුළුවන්. නමුත් ඒකත් ඔයාට දෙයක් කරගන්නවා නම් හොඳයි. හොඳ මට්ටමකට යන්න පුළුවන්. හරි. මම හිතනවා ඒ නිසා ඔයාලට මෙතන මේ විෂයන් තෝරා ගන්නකොට අවම ප්‍රතිඵලය මොකද්ද කියලා ඇහුව ගොඩක් අය. දැන් මෙහෙම දෙයක් තියෙනවා. ඔයාලා මැත්ස් 100 එකක් ඇවිල්ලා විද්‍යාවට S එකක් ආවොත් කරන්න පුළුවන්. පාර විද්‍යාව ණයට ඉල්ලලා මම දෙවෙනි පාර විද්‍යාව කරලා ඒකට 100 එකක් අරන් දෙන්නම් කියලා කරන්න පුළුවන්. එහෙම ගැටලුවක් නෑ. ඒ වගේම වාඩි ඉංග්‍රීසි වලටත් හොඳ ප්‍රතිඵලයක් නැත්තම් දරුවනේ දෙවෙනි පාර හරි ලියන්න. මොකද ඒවා ඉතාමත්ම වැදගත්. වාට මේ ලෝකේ වැදගත්ම දේවල් වෙන්නේ ගණන් ඉංග්‍රීසි. ගණන ඉංග්‍රීසි පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් ඔය අපි ඩීප් එඩියුකේෂන් එකේ ධම්මික පෙරේරා මහත්මයාගේ අරමුණුනෙත් ඕකනේ. ඒ නිසා ඔය හැම සබ්ජෙක්ට් එකකමදී ගණන් සහ ඉංග්‍රීසි වලට තමයි මුල් තැන දෙන්න ඕනේ. හරි. දැන් ඔන්න ප්‍රධාන ප්‍රශ්නයන් ටික. දැන් ගොඩක් අය මගෙන් අහපු ප්‍රශ්නයක් තමයි සර් සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් මං SC කියලා ලියන්න. සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් වෙන්න මැත්ස්ද කරන්න ඕනි, ටෙක්ද කරන්න ඕනි කියන කතාව. මෙහෙමයි. ඔයාට ජෙනිවීන් රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් BSc සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක්. හරි. BSc සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් වෙන්න ඕනි නම් ඔයා මැත්ස් කරන්න. ළමයි ටෙක් කළාම අපිට BSc හම්බ වෙන්නේ නැහැ. BSc කියන්නේ Bachelor of Science Computing. මේක සයන්ස් ඩිග්‍රී එකක්. ඒක හම්බ වෙන්නේ මැත්ස් කරන්න ඕනි, බයෝ කරන්න ඕනි. ටෙක් කරාම හම්බ වෙන්නේ අපිට BICT Bachelor of Information Communication Technology. එහෙම නැත්නම් BET Bachelor of Engineering Technology. ඒක ළමයි BSc නෙවෙයි. ඒ නිසා ඔය අකුරුත් එක්ක ගැටලුවක් ඇති කරගන්න එපා. තාමත් අපි සම්ප්‍රදානුකූලව යන්න ඕනි නැහැ. හැම වෙලෙම මතක තියාගන්න අංක එක ස්කිල්. ස්කිල් නැත්තම් ළමයි මේ ලෝකේ මොන දේ තිබුණත් වැඩක් නැහැ. ඒක BSc වුණත් BT වුණත්. හරිද? හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔයා දැන් BSc software engineer කෙනෙක් වෙලා එනවනේ මැත්ස් කරලා. අපි හිතමු ඔයා මොනරෝ කැම්පස් එකට IT කරනවා. හරිද? මැත්ස් කරන්න ඕනේ ICT එකත් එක්ක. ඔයා ICT එකත් එක්ක කරත් BSc software engineer වෙන්න පුළුවන්, chemistry කරත් වෙන්න පුළුවන්. ඒක issue එකක් නැහැ. ICT කරලා යන්නේ කැම්පස් එකට හොඳයි. මොකද එතකොට ඔයාලා කැම්පස් එකේ ඉස්සරහට යන්න පුළුවන්. ඔයාගේ අරමුණ software engineer කෙනෙක් නම් එතන chemistry දාගෙන වැඩක් නැහැ නේ. එතකොට ඔයා මෙහෙදී ICT සංකල්ප ටික ඉගෙන ගනි ඊට පස්සේ ලොකු දෙයක් කරගන්න පුළුවන්. හැබැයි tech කියලා කියන්නේ technicians ලා, technologies ලා. ඒක වෙනස් ළමයි. මෙතන ඉන්නේ engineers ලා.
මෙතන ටෙක්නීෂියන්ස්ලා මේ දෙක දෙකක් මැස්වල ඉන්න ඉංජිනේස්ල වෙන්න බැරි අවස්ථාවක් නැති දරුවන්ට තමයි ටෙක් තියෙන්නේ. නමුත් අද එහෙම එකක් නෑ. අද මැස් කරන්නත් ටෙක් කරන්නත් එක වගේ කුසලතාවයක් තියෙනවා. මේක අලුතෙන් ආපු විෂයක්. ඉස්සර මැස් කරාට පස්සේ තව පිරිසක් ඉන්නවා මැස් කරන්න බැරි වෙච්ච. නමුත් ඒ ගැන ආසාවක් තියෙනවා. අන්න ඒ වගේ අයටත් අද ටෙක් කරන්න පුළුවන්. මොකද ටෙක් වල විවිධ පැති තියෙනවා දරුවෝ. එතකොට මෙතනදී අපිට සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන්ද? ඔව් පුළුවන්. හැබැයි ඔයාගේ නමට BSc software engineer කියලා වැටෙන්නේ නැහැ. ඔයා BICT කරලා ඔයාට BICT වලින් software engineer කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒක ඍජුවම direct ඔයාව අර අපි කියන වගේ බන්දේසියක තියලා ඔන්න software engineer කෙනෙක් කියලා company එකකට ගෙනියන්නේ නැහැ ඔයා. ඔයා මෙතනදී ඊට අදාළ සුදුසුකම් හදා ගන්න ඕනේ. ඒකෙන් ළමයි දැන් මෙතනදී maths එක කරාට පස්සේ ඔයාට මොරටුව campus එකේ උගන්නන course content එකයි BSc ද අපිනු කැලණි විශ්වවිද්‍යාලෙ ගියා කියලා කැලණි විශ්වවිද්‍යාලෙ උගන්නන course content එකයි වෙනස්. මේක course content දෙකක්. එතකොට මේ කෝස් කන්ටෙන්ට් දෙක ඇතුළේ උගන්නන දේවල් අනුව ඔයාට එළියට ආවහම ඔයා වෘත්තිකයෙක් විදිහට අන්න එතනදී ඔයාට යම් යම් ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. එතකොට ඔයාට ඒවා වෙනත් ආකාරයකින් සම්පූර්ණ කරලි ඉවර වෙලා ඔයාට ඇසෝසියේට් සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් වගේ යම් කිසි ආයතනයකට ඇවිල්ලා එතනදී අනිකුත් දේවල් ඉගෙනගෙන ඔයාට සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් වෙලා සීනියර් සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් වෙලා දෙයක් කරගන්න පුළුවන්. එහෙනම් දැන් ආර්ට් කරපු අය සොෆ්ට්වෙයාර් ඉංජිනේර්ස්ලා වෙලා නැද්ද? කොමස් කරපු අය දැන් මම කොමස් කළා මට සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් ඩිග්‍රී දෙකක් තියෙනවා. එකක් BSc සොෆ්ට්වෙයාර් ඉංජිනේර් අනික BET සොෆ්ට්වෙයාර් ඉංජිනේර්. එතකොට මම කොමස් කරලා තියෙන අපේ කාලේ ICT තිබුණෙත් නැහැ. ඒකෙන් ළමයි මේවා හැමදේම මත. මොකද එක එක يعني ගුරුවරු වේවා එක එක සබ්ජෙක්ට් උගන්වනකොට ඒගොල්ලෝ තමන්ගේ සබ්ජෙක්ට් එකේ ගොඩ වැඩි කරගන්න එක එක සංකල්ප ගේන. වැදගත් වෙන්නේ තමන් කරන දේ හරියට කරන එක. ඒක ටෙක් කරත් මැත්ස් කරත් ඔයාලට ඒ දේ හරියට කරන්න පුළුවන් නම් හොඳ ප්‍රතිඵලයක් ගන්න. අනික දැන් මැත්ස් වගේ නෙවෙයි ටෙක් කරලා ඉවර වෙලා ඔයාලට විශ්වවිද්‍යාලයකට යෑමේ අවස්ථාව වැඩි. C3කටත් කැම්පස් යන්න පුළුවන්. ඕනි තරම් ඉන්නවා. හැබැයි ඉතින් ඒක තමන්ගේ දිස්ත්‍රික්කයේ අනුව වෙනස් වෙනවා. හරිද? නමුත් දැන් මම ගැන්වීම් කටයුතු කරනවා අවිස්සාවේල්ල. ඉතින් අවිස්සාවේල්ල පැත්ත එතකොට හැටන් වලට අයිති වෙනවා. නුවරඑළිය දිස්ත්‍රික්කයට. දැන් නුවරඑළිය දිස්ත්‍රික්කෙන් C2යි S1 කැම්පස් යනවා. රත්නපුර දිස්ත්‍රික්කෙත් C2යි S1 කැම්පස් යනවා. මොකද ICT කියන්නේ Z score එක වැඩි subject එකක්. මොකද ඒක fail වෙන මේ ප්‍රමාණය වැඩි. ඒකක් දෙන්නේ හැම වෙලාවකදීම ළමයි ලකුණු 75ටත් වඩා අඩුවෙන් තමයි ඒකක් හම්බ වෙන්නේ. ඉතින් එතකොට අපේ සෙඩ් එක උඩ යනවා. සෙඩ් එක උඩ ගියාට පස්සේ ICT වලට හොඳ සාමාර්ථයක් තියෙන දරුවන්ගේ රෑන්ක් එක උඩ යනවා. එතකොට කැලණිය විශ්වවිද්‍යාලයේ, සබරගමු විශ්වවිද්‍යාලයේ, අග්නිදික විශ්වවිද්‍යාලයේ මේ කියන විශ්වවිද්‍යාල වලට ළමයි ඔයාලට BET හරි BICT හරි ඩිග්‍රී දෙකෙන් එකක් තෝරගන්න පුළුවන්. නැන් නමුත් අපි ගත්තොත් දැන් මැස් එකයි ICT කරන දරුවෙක් ගත්තොත් එහෙම අපිට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් කියන ඩිග්‍රී ප්‍රතිම බුද්ධිය හා සම්බන්ධව මොරටුව විශ්වවිද්‍යාලයේ තියෙනවා. නමුත් ඒකට ගන්න ඉතාමත්ම සීමිත පිරිසක්. මට දැන් මතක නැහැ ප්‍රමාණය 50ක් 100ක් අතර ප්‍රමාණයක් වගේ ගන්න. ඉතින් ඒකට ගන්න රෑන්ක් එක උඩම තියන අය ඉතාමත්ම විශාල තරගයක් ඒකට යන්න. ඉතින් ඒ වගේ දේවල් ගැන දැම්මම ඔයාට ඩ්‍රීම් එකක් තියෙන්න ඕනේ. එතකොට ඒ ඩ්‍රීම් එක ඔයා දැන් ඔයා ඇති කරගත්තාම ළමයි ඒක ඔයා මැෂින් එකක් වගේ වැඩ කරගෙන යන්න. ඒකයි මම ඔයාලට කියන්නේ තමන්ගේ කැපැසිටි එක තමන් තේරුම් ගන්න ඕනේ. මොකද මේ වෙනකොට ඔයගොල්ලෝ දන්නවා ඔයාලට සාමාන්‍ය පෙළ අවසන් වෙච්ච එක මම පාසල පටන් ගන්නවා. පාසල පටන් ගනිද්දී ඔයගොල්ලන් අවසාන වාර විභාගවල තිබුණු ලකුණුත් එක්ක සංසන්දනය කරලා තමයි ඔයාලට උසස් පෙළ විෂයන් තීරණය වෙන්නේ. හැබැයි සාමාන්‍ය අපි හිතමු ඔයාගේ බාහිර විභාග වල ලකුණු ඇත්තටම අඩුයි. හැබැයි ඔයාගේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵලය වැඩි. දැන් මොකද කරන්නේ? අන්න ඒ අතර පවා දැන් ඉදිරියේදී ගැටලු ඇති වෙනවා ළමයි. ඉතින් ඔයාලට ලොකු ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න වෙයි. සමහර විට තමන්ගේ පාසල තුල උසස් පෙළ නැති වෙන්න පුළුවන්. ඒතර ඔයාලා වෙනත් පාසලකට යන්න වෙනවා. ඉතින් ඒ පාසල තුලදී ආව තෝරාගන්නේ ඔයාගේ පන්ති වාර්තා, يعني ඔයාගේ මෙමනාද අපි කියන්නේ ඔයාගේ රිපෝට්, මේ රිපෝට් කාඩ් එක. ඉතින් රිපෝට් කාඩ් එකේ තියෙන ප්‍රගති වාර්තා, ප්‍රගති වාර්තාවේ තියෙන ලකුණු අනුව ඒව අඩු නම් ඔයාට හම්බ වෙන්නේ ළමයි වෙනත් විෂය ධාරාවක්. ඒතර අපි දන්නේ නැහැ මේවා මොනවා වේවිද කියලා. ඉතින් ඒ නිසා මෙන්න මේ විදිහට software engineer කෙනෙක් වෙන්න ඕන. master කරලත් පුළුවන්, tech කරලත් පුළුවන්. අන්තිමට මම කියන්නම් ඔයාට commerce කරලත් පුළුවන්. ඔයාට මෙහෙමයි. ඔයාට private එකක් නැත්නම් පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් software engineer කෙනෙක් වෙන්න ඕන නම් ඉතින් මේ මොකවත් ඕනේ නැහැ. A level කරන්න ඕනේ ඉතින්. හරිද? එහෙමනම් ඔයාට ළමයි A level private කරන ගමන්, හරිද? A level private කරන ගමන් ඔයාට පෞද්ගලික විශ්වවිද්‍යාලයක, හරිද? පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න පුළුවන්. ඔය අවුරුද්දෙන් A level කරන්න අර පැත්තෙන් degree කරන් යන්න. මේ ඕනි තරම් අවස්ථා තියෙනවා. නිදහස් අධ්‍යාපනය කියන එක ඒ ඉස්සර කාලේ තිබුණා ළමයි දැන් ඒවා ක්‍රමක්‍රමයෙන් ටික ටික මුදල් තියෙන මිනිස්සු අද ඒ දේවල් වලින් ඈත් වෙලා තවත් ඒ කියන්නේ නැති කෙනෙකුට ඒ අවස්ථාව දීලා ළමයි සල්ලි තියෙන කට්ටිය මේ වගේ ප්‍රයිවට් කැම්පස් වල ඉගෙන ගන්නවා. ඒක ප්‍රශ්නයක් නැහැ. නිදහස් අධ්‍යාපනය තියෙන නැති පරියයිට. ඒතර සල්ලි තියෙනවා නම් ඉගෙන ගන්නවාට ළමයි පෞද්ගලික විශ්වවිද්‍යාලයක පෞද්ගලික පාසලක් තුල. ඒක ගැටලුවක් නැහැ. ඒතර ඒකින් වෙන්නේ තවත් අවස්ථාවක් තවත් අපේ දුප්පත් අහිංසක දරුවෙට ලැබෙන එකනේ. තව එක පුටුවක් ලැබෙනවා. සල්ලි කාර ළමයි ටික ඔක්කොම ඉස්කෝලේක වාඩි වුණාම නැති බෙර ළමයිට පොයි ඉස්කෝලේ. ඒගොල්ලෝ ගමේ ඉස්කෝලේට දයන් ඕනේ හැමදාම.
එහෙම නැහැ නේද? ඒගොල්ලෝ ගමෙන් නගරෙට එන්න පුළුවන්. නගරේ ඉන්න සල්ලි තියෙන දරුවෝ මොකද කරන්න ඕනි? ඔයාලා කොහොමත් ටියුෂන් පන්ති ගිහිල්ලා ඉගෙන ගන්න. ඔයගලන්ට කොහොමත් ගෙදෙට්ට ගෙනල්ලා හරි ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා. විශ්වවිද්‍යාල තියෙනවා. ගිහිල්ලා ඉගෙන ගන්න. ඒක ප්‍රශ්නයක් නෑ ළමයි. කවුද කියන්නේ? මෙහෙමයි ආකල්පය. දැන් මම මේ කියන දේවල් වලට වැරදියට කවර හරි කියන්න පුළුවන්. ඒක එයාගේ. එයා ඒක දිහා දකින විදිය. ඒක ඩිපෙන්ඩ් වෙනවා. මේක මම දකින විදිය. තම තමන්ට ලැබිලා තියෙන අත්දැකීම් සහ තම තමන්ට මේ ශේෂ්ත්‍රය තුළ තියෙන පළපුරුදු දන්නු මේ කතන්දර එක එක්කෙනාට එක එක්කෙනාට වෙනස් වෙනවා. ඒ නිසා තමන්ගේ බුද්ධිය, තමන්ගේ දෙමාපියත් එක්ක කතා කරන්න. මම මොකද්ද කරන්න ඕනේ? අම්මේ තාත්තේ මං ගැන ඔයාලා මොකද හිතන්නේ? මං මොනවාර දක්ෂ කෙනෙක්ද? මං පොඩි කාලේ ඉඳලා හැසිරුනේ කොහොමද නේද? ඒව අහලා බලන්න. ඒව අහලා මම මැස් කරන්නද, ටෙක් කරන්නද, කොමස් කරන්නද, ආර්ට් කරන්නද? මට ලෝයි කෙනෙක් වෙන්න ඕනි. මම ආර්ට් කරන්නද? මං ආසයි ලෝයි කෙනෙක් වෙන්න. දැන් මම ওই කතාව අපේ අම්මට කිව්වහම අපේ අම්ම කිව්වේ දවසල් කරන්න එපා. මං ආස නැහැ මගේ දරුවෝ බොරු කියන්න. ලෝයි කෙනෙක් මං කියන්නේ නැහැ බොරු කියනවා කියන. නමුත් තමන්ගේ ප්‍රතිවාදියාව පරද්දන්න අපිට බොරු කියන්න වෙනවනේ. ඒතර ඒක ඒගොල්ලෝ දැක්ක විදිහ මම මේ කතා කරන්නේ. ඒගොල්ලෝ ඒ කාලේ එයාලගේ වයසත් එක්ක අපේ පොඩි කාලේ ඒගොල්ලෝ හිතුවා ලෝයි කෙනෙක් වුණොත් වාර බොරු කියන්න වෙනවා. ඉතින් බොරු කියලා හම්බ කරන්න ඕනේ නැහැ. අද එහෙම අවශ්‍ය නැහැ. අද අපි කරන රස්සාවටයි අපි ඒ සාධාරණේ කරන්නේ. ඒ නිසා මේක ලෝයි කෙනෙක් බලන් ඉන්නවා නම් එයා කියයි එහෙම නැහැ මේක මෙහෙමයි කියලා. ඔව් ඒකේ මං කිව්වේ හැමෝම දෙයක් කියන්න කලින් ඒ සිටුේෂන් එක අන්ඩර්ස්ටෑන්ඩ් කරගන්න. ඒ නිසා අපි ඒ කාලේ එහෙම කිව්වා. ඉතින් අපි ඒ නිසා කොමස් කළා. මොකද අපේ අම්මට ආසාව තිබ්බේ මම බැංකුව කරා. ඒගොල්ලෝ ඒ කාලේ දැක්ක දේවල්. ඒගොල්ලෝ ඒ කාලේ දැක්ක බැංකුවක ඉන්න කෙනෙක්. මොකද ඒගොල්ලෝ ටවුන් එකට ගියාම බැංකුවකට ගියාට පස්සේ දිවි ලෝකයක් වගේ බැංකුවක් ඇතුළේ. ඒ නිසා යාට වුණා අපිව බැංකුවකට. ඉතින් මං කොමස් කළා. හරිද? සමහරවිට මම ආර්ට් කළා නම් ඊට වඩා ඉස්සරහට යන්නත් තිබුණා. අද මම ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ හොඳ ලෝයි කෙනෙක් වෙන්න තිබ්බා. හැබැයි මම පෞද්ගලිකව හිටියේ බයෝ කරන්න. ලෝයි කෙනෙක් වෙන්න ආශාව තිබුණාට මට තිබ්බ හිතේ බයෝ කිරීමේ ආශාව. හැබැයි ඒකත් ගැටලුවක් වුණා. අපේ ඉස්කෝලෙන් කවුරුවත් බයෝ කරන්න ගියේ නැහැ. මොකද අපේ ඉස්කෝලේ බයෝ තිබුණේ නැහැ. මට වෙනත් ඉස්කෝලේකට යන්න වෙනවා. කවුරුත් කියේ නැහැ. දැන් මගේ යාළුවෝ හැමෝම කිව්වා අනේ බං අපිත් කොමස් කරන්න කොමස් කරන්න කියලා. ඉතින් අන්තිමට මම කොමස් කරා. හැබැයි කොමස් කරාට මට IT පුළුවන් කම නිසා මම කොමස් කළා. IT ඩිග්‍රියක් තමයි කළේ. මැනේජ්මන්ට් වලට ගියේ නැහැ. ඉතින් එහෙම තමයි ළම අපේ දෛවය. ඒ කාලේ අපිට එහෙම ලොකුවට තීරණය කරන්න තොරතුරු තිබුණේ නැහැ. අපිට මේ දේවල් පහදන්න කවුරුත් හිටියේ නැහැ. ඉතින් ඒ නිසා අපිට මොකද වුනේ? අපි හිතුවක්කාර විදිහට අපිට හිතන දේ අපි කරා. ඉතින් ඒ නිසා තමයි මම මේ විදිහට කතා කරන්නේ ඕගොල්ලන්ට. මගේ අත්දැකීම් මේ බෙදාගන්නේ. ඒ නිසා ඕගොල්ලන්ට එතකොට පුළුවන් ළමයි අර අපි වගේ නැතුව අපිට අදහසක් දෙන්න කවුරුත් හිටියේ නැහැ. හැබැයි දැන් අපි ඉන්න ඕගොල්ලන්ට අදහසක් දෙන්න. ඒ අදහස අරගෙන ඕගොල්ලෝ හොඳ අවබෝධයකින් යුතුව විෂයන් තෝරගන්න. මොකද පස්සුවට වෙනස් කරන්න බෑ ළමයි. අවුරුදු දෙකක් ගිහින් ඒ ලෙවල් කරාට පස්සේ වෙනස් කරන්න බෑ. මොකද මම දැකලා තියෙනවා ගොඩක් අය අවුරුදු 30න් ආයෙ ඒ ලෙවල් කරනවා. තමන්ට අවශ්‍ය වෙච්ච තැනට යන්න විෂයන් මාරු කර. ඉතින් ඒ නිසා එහෙම ගැටලුවක් නෑ. තමන් කරන දේ හරියට කරා නම් මේක හරි. දැන් මම ඔයාලට මේත් එක්කම නිකම් මම පොඩි දෙයක් පෙන්නන්නම්. දැන් ICT කරනවන් ICT කරන දරුවන්ට ළමයි විශ්වවිද්‍යාලයේ හම්බ වෙන පාඨමාලා. හරිද? විශ්වවිද්‍යාලයේ කොච්චර පාඨමාලා තියෙනවද කියලා මම ඔයාලට පෙන්නන්නම් ළමයි. මොනවද කියලා. ඒතර ඔයාලට අදහසක් එයි මොනවද කියලා. හරි, මං ගාව ડોකියුමන්ට් එකක් තියෙනවා. මේක අවශ්‍ය කට්ටියටත් මම දෙන්නම්. මං අතේ මේ විදිහට මේ ડોකියුමන්ට් එක හැම විෂය ධාරාවකින්ම තියෙනවා. හරි, මේ තියෙන්නේ කොමස් එක්ක ICT. කොමස් එක්ක ICT කරොත් මොකද වෙන්නේ? මම බලන්න. කොමස් එක්ක ICT කරාම යුනිවර්සිටි ඔෆ් කොලඹ මැනේජ්මන්ට් යන්න පුළුවන්. බැචලර් ඔෆ් බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් හොනර්ස්. හොනර්ස් කියන්නේ අවුරුදු 4ක ડિગ્રી එකක්. ඇතර BBA. මේ බලන්න ෆයිනෑන්ස්, හියුමන් රිසෝර්ස් මැනේජ්මන්ට්, මාකටිං, හරිද, ඉන්ටර්නැෂනල් බිස්නස්, හොස්පිටල් ඇන්ඩ් ලීෂර් මැනේජ්මන්ට්. මේ ඔක්කොම කොළඹ යුනිවර්සිටි. මේ වන් කොමස් ප්ලස් ICT. යුනිවර්සිටි ඔෆ් පේරාදෙණිය. ඒ ડિગ્રી ටිකම තියෙනවා. හරිද? වැඩිපුර තව තියෙන්නේ ඕගනයිසේෂනල් මැනේජ්මන්ට්. University of Jayawardenapura Management, Bachelor of Science, මේ බලන්න උච්චර ඩිග්‍රී ගොඩක් තියෙනවා. Finance, Operation and Technology Management, හරිද? Entrepreneurship. ඒකෙත් වර්ග බෙදලා තියෙනවා විවිධාකාර විදිහට. මේකේ ජපුරේ ගොඩක් වැඩි. කැලණියත් ඒ විදිහමයි. Marketing, Finance මේ ඔක්කොම තියෙනවා. අපි හොම් පහලට යන්කො. දැන් IT ડિગ્રી මොනවද කියලා බලන්න. ජැප්නා තියෙනවා, රුහුණ තියෙනවා. ඔයාලා දන්නවනේ. Eastern University එක. ඊට පස්සේ Rajarata University එක, Sabaragamu University එක. හරිද? ඒක බැංකින් ඇන් ඉන්ෂුරන්ස්, ඒක බිස්නස් මැනේජ්මන්ට්, ටූරිසම් මැනේජ්මන්ට්. හරිද? මේ ගොඩක් වයබ යුනිවර්සිටි ඔෆ් වවුනියා, ට්‍රින්කොමලී කැම්පස්. ඊට සොන්න කොමන් ඩිග්‍රී. කොමන් ඩිග්‍රී කියලා කියන්නේ ICT නිසා මොන විෂය ධාරාව කරත් ඕගලන්ට හම්බ වෙන්නේ. ලෝ. අනේ මම කලින් ගවල් ලෝ කොමස් කළා ලෝ යන්න පුළුවන්. කොමන්. ආර්ට් කළාම උන්නේ. හරිද? ආර්ට් වලට ස්පෙෂලිස්ට් ටිකක් තියෙනවා. දැන් මෙතන තියෙන ICT කරොත් ඕගොල්ලෝ ආර්ට් එක. එතකොට ইনফরমේෂන් සිස්ටම්. ඉනිස්ට්‍රි ඔෆ් කොලඹ, ඉනිස්ට්‍රි ඔෆ් මොරටුවේ හම්බ වෙනවා ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි ඇන්ඩ් මැනේජ්මන්ට්. දැන් කවුරුත් හිතන්නේ නැහැ ආර්ට් එක ICT කරාට පස්සේ ළමයි යුනිවර්සිටි මේ ඔෆ් මොරටු නැත්නම් මොරටුව විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් කියලා.
එහෙමනේ ආර්ට් එක ඉස්සරී කරන දරුවන්ට ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි ඇන් මැනේජ්මන්ට් තොරතුරු පද්ධති, තොරතුරු තාක්ෂණය සහ කළමනාකරණ. මේ ලොකු ඩිග්‍රී. දැන් මේ BSc ඩිග්‍රී එකක්. මේක කළා තවර සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් වෙන්න. සොෆ්ට්වෙයාර් ඉංජිනේර කෙනෙක් කියලා කියන්නේ ළමයි මේ සොෆ්ට්වෙයාර්ම හදන අය විතරක් නෙවෙයි. දැන් ඩොක්ටර්ස්ලා කිව්වහම කොච්චර ඉන්නවද? සර්ජරි කරන්න වෙනමයි ඉන්නවා නේද? කොච්චර ඉන්නවද ළමයි? ඒ වගේ තමයි අර ඉංජිනේර කිව්වහම ඒක ඇතුළේ තියෙන ශාස්ත්‍ර ගණනාව. ඒතර ඔයා ඒ මොකක් හෝ ශාස්ත්‍රයකට වල සම්බන්ධ වෙන්න පුළුවන්. ඉන්ෆර්මේෂන් ඇන්ඩ් කමියුනිකේෂන් ටෙක්නොලොජි ICT එකත් රජරට වවුනියාව කියන විශ්වවිද්‍යාල BSc. හැබැයි මේ ඩිග්‍රී වලට පුතේ ටෙක් කරපු අයට යන්න බෑ. මේ කොමන් ඩිග්‍රී මේ කතා කරන එකක්වත් ටෙක් අයට බෑ. මම මුලින්ම කිව්වනේ ටෙක් කියලා කියන්නේම BICT සහ BET කියලා. ඉතින් ඒගොල්ලෝ ටෙක්නොලොජිස් ලා, ටෙක්නීෂියන්ස් ලා. ඒගොල්ලන්ට බැචලර් ඔෆ් ඩිග්‍රී වලදී මේ සයන්ස් ඩිග්‍රී ටික හම්බ වෙන්නේ නැහැ. හැබැයි දැන් ඉදිරියේදී ළමයි මේ ආර්ට් ඩිග්‍රී වලට යන්න, මේ ආර්ට් කරන අයටත් මේ කියන සොෆ්ට් IT ඩිග්‍රී වලට යන්න උසස් පෙළට ICT කරලා තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. පැහැදිලිද? ICT අනිවාර්යයෙන්ම කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් යන්න බෑ. එකක් මතක තියාගන්න, මේ ඩිග්‍රී වලට යනවා නම් ICT අනිවාර්යෙන් කරන්න වෙනවා. ඉතින් මාත් එක තරහ වෙන්න එපා අනිත් ගුරුවරු. මම මේ කතා කරන්නේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමවේදය. ඉතින් ඒ ක්‍රමවේදය මෙහෙම සකස් කරලා තියෙනවා නම් අනිත් පැයටත් ICT කරා නම් කමක් නැහැ. අපි බෙදාගෙන කරමු. නැත්නම් මාත් එක පෞද්ගලික වමනාප වෙනවා. මම මේ ICT මාකට් කරනකොට මම ICT මාකට් කරන්නේ නැහැ. මං දරුවෙකුට යන්න තියෙන පාත් එක පෙන්නන. හරි. ඉතින් මෙතන ටවුන් ඇන්ඩ් කන්ට්‍රි ප්ලෑනින්, ආකිටෙක්චර්, ෆැෂන් ඩිසයිනින්, අන ෆැෂන් ඩිසයිනින්, බැචලර් ඔෆ් ඩිසයිනින් මේ බලන්න. ඩිසයිනින් හොනස් ෆැෂන් ඩිසයිනින් කි. ටෙක්ස්ටයිල් ඩිසයිනින් ඉනිසර මොනටු පාට් කරලා යන්න පුළුවන්. හරි. ලෑන්ඩ්ස්කේප් ආකිටෙක්චර් ඩිසයිනින් ඩිග්‍රී එක ඉනිසර මොනටු හිතන්න බලමයි. මේව ගැන දැනගෙන ඉන්න මේ ડોකියුමන්ට් මට වට්ස්ඇප් කරන්න. මං එවන්නම් හොඳට බලන්න. හරිද? කැම්පස් පොත බලන්න. මං කැම්පස් පොත් එවන්නම්. මොන මොන විෂය ධාරා කරොද්ද මේ ඩිග්‍රී වලට යන්න පුළුවන්? කවුරුවත් කියන දේ අහන්න එපා. තමන් සර්ච් කරන්න. තමන් රිසර්ච් කරලා තව ගුරුවරුන්ගෙන් අහලා විෂය ගැන දැනුමක් තියෙන අක්කලා අයියලාගෙන් අහලා මේක තෝරගන්න. කලබල වෙන්න එපා. මේ වීඩියෝ එක ඔයගොල්ලෝ බැලුවා නම් මේක ඔයාගේ වාසනාවකට දැකේ කියලා හිතාගන්න. විෂයන් තෝරගෙන හැමදේම ඉවරයක් වුණාට පස්සේ නම් මේ වීඩියෝ එක දකින්න කරන දෙයක් නෑ. හරිද ළමයි? ඒ නිසා තමයි මම මේ දැන් මේ වෙනකොට පැය භාගයකට වැඩි ගිහින් තියෙනවා. හැබැයි වෙලාව නෙමෙයි වැදගත් වෙන්නේ මේක හරියට කියන එක. දැන් මැනේජ්මන්ට් ඇන්ඩ් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි MIT ඩිග්‍රී එක. බලන්න මේ ඩිග්‍රී තාමත්ම වාට පිටරටකට එහෙම ගියහම මේකට තියෙන වැලියු එක තාමත්ම වැඩි. හරිද? ඉතින් ළමයි මේ බලන්න කොච්චර ඩිග්‍රී තියෙනවද කියලා ICT කරු. මේ ෆුඩ් බිස්නස් මැනේජ්මන්ට්. හරිද? ටූරිසම් ඇන්ඩ් හොස්පිටලිටි මැනේජ්මන්ට්. කොමස් කරලත් කරන්න පුළුවන් මේ. සබරගමිනි සිටිගේ ටූරිසම් ඩිග්‍රී. ෆිනෑන්ෂල් ඉංජිනේරින් බලන්න. ට්‍රාන්ස්ලේෂන් ස්ටඩීස්, ෆිල්ම් ඇන්ඩ් ටෙලිවිෂන් ස්ටඩීස්. හරිද? යෝග ඇන්ඩ් ප්‍රොෆෙසොරොලොජි. ප්‍රොෆෙසොරොලොජි. ඒක කියවන්න බැහැ ඒක. ඊට පස්සේ ළමයි පීස් ඇන්ඩ් කන්ෆ්ලික්ට් රිසොලූෂන්ස් ඩිග්‍රී ගොඩක් සමහර ඒවා මම දන්නෙත් නැහැ පෞද්ගලික කොහොම මොනවද කියලා. අය ළමයි ඉතින් ගොඩක් තියෙනවානේ. ඔය විදිහ මේ බලන්න කොමන් ඩිග්‍රී කොච්චර තියෙනවද කියලා. එහෙනම් මේ හැම දෙයක්ම ICT කරොත් වට හම්බ වෙනවා. හරිද? ඒතර ICT කරේ නැත්තම් මේව හම්බ වෙන්නේ නැද්ද? නැහැ, එහෙම එකක් නැහැ දරුවනි. දැන් මම ඔයාලට පෙන්නන්නම් පොඩ්ඩක් මොකද්ද මේ කැම්පස් පොත කියන්නේ. කැම්පස් පොත කොහොමද අපි රිෆර් කරන්න කියලා. හරි, දැන් මේ විදිහට අපි මොකක් හරි අවුරුද්දක කැම්පස් පොතක් ගමුකෝ. මේක view වෙන්නේ ටිකක් වෙලා යනවා. ස්ටුඩන්ට් හෑන්ඩ්බුක් මේ තියෙන ළමයි 2020 21 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවේ විසින් නිර්මාණය කියන්නේ අපිට ලබා දෙන පොත. දැන් මේ පොතේ තියෙනවා ළමයි ඒ අවුරුද්දට අදාළව ඉසෙඩ් ස්කෝර් එකට අනුව කොහොමද මේවා තෝරගන්නේ කියලා. දැන් මේ තියෙන වාණිජ්‍ය විෂය ධාරාව යටතේ කළමනාකරණ ඩිග්‍රී මෙහි මේ මේ මෙහෙම බෙදලා තියෙනවා ළමයි. මොන මොනවද මොන මොනවද කියලා මේ අංක කී දලා මේ විදිහට කලා විෂය ධාරාව, වාණිජ්‍ය විෂය ධාරාව, ජෛව විද්‍යා, ජෛව ඊය විද්‍යා, විද්‍යා විෂය, භෞතික විද්‍යා විෂය, ඉංජිනේරු තාක්ෂණ විෂය, ජෛව පද්ධති තාක්ෂණ වේදේ විෂය. ඉතින් අපේ තියෙන 6 විෂයන් ධාරා, විෂය ධාරා 6. මොකද අර ET වල දෙකක් තියෙනවානේ, BSTT. ඒ දෙකත් එක තමයි 6ක් වෙන්නේ අපි ඒක අර ටෙක් කියලා කිව්වට. ඒතර මෙතන මේ කලා විෂය ධාරාව යටතේ අපිට තියෙන විශ්වවිද්‍යාල. මේ විදිහ ළමයි මේ විශ්වවිද්‍යාල ටික මේ අපිට බෙදලා තියෙනවා ඒගොල්ලෝ. මැනේජ්මන්ට් වලට යනවා නම් කොච්චර තියෙනවද? ඒතර මේව බලන්න. දැන් මේක බොරුවක් නෙමෙයි. හරිද? මේ විදිහට මේ විදිහට ආහාර විද්‍යාව හා තාක්ෂණ ගත්තොත් විශ්වවිද්‍යාල 3යි තියෙන්නේ. ආයුර්වේද ගත්තොත් 2යි. හරිද? ඒ වගේ අපිට බලා ගන්න පුළුවන්, අයිඩියා එකක් ගන්න පුළුවන්. ඒතර මේ විශ්වවිද්‍යාලයකට ළමයි කොච්චර ප්‍රමාණයක් ගන්නවද? ඒකත් බලා ගන්න. දැන් මේ කලා විෂය දාන. අර ආර්ට් කළා, ඔයාලා යෝජිත ප්‍රවේශ සංඛ්‍යාව 6985යි. ඒ අවුරුද්ද 6900 ගණන් ආර්ට් වලින් මොනවද ආර්ට් වල කරන්න ඕනේ සබ්ජෙක්ට් මේ තියෙන්නේ? ආර්ථික විද්‍යාව, භූගෝල විද්‍යාව, ඉතිහාසය, ගෘහ ආර්ථික විද්‍යාව, කෘෂි විද්‍යාව, ඒක ගණිතය, සංයුක්ත ගණිතය තුනින් එකක් වෙන්න ඕනි. සංවේදන මාධ්‍ය අධ්‍යාපන මීඩියා, ICT, තොරතුරු සංවේදන තාක්ෂණය, ගිණුම් කරණය, වරු කරන්න පුළුවන් accounting, එහෙම නැත්නම් ව්‍යාපාර සංඛ්‍යානේ, දේශපාලන විද්‍යාව, තර්ක ශාස්ත්‍රය. තාක්ෂණ වේදේ විෂයන් වලින් එකක් වාර තෝරගන්න පුළුවන්. හරිද? ඊට පස්සේ කාණ්ඩයන් බෙදලා තියෙනවා ළමයි. පළමු කාණ්ඩයේදී වාට භාෂා තෝරගන්න පුළුවන්.
එකක් තෝරගන්න පුළුවන් ආට මේ විදිහට අරාබි පාලි සංස්කෘත ඉංග්‍රීසි දෙමළ සිංහල දෙවන බකට් එකට ගිහන් ආට මේ විදිහට බුද්ධ ධර්මයේ හින්දු ක්‍රිස්තු ඉස්ලාම් ඒ බෞද්ධ ඒ කියන්නේ ආගම් සහ ශිෂ්ටාචාර විෂය දෙවනි කාණ්ඩෙන් ගන්න පුළුවන් දැන් දෙවනි කාණ්ඩෙන් වඩ ඕන විෂයන් දෙකක් තෝරගන්නත් පුළුවන් හැබැයි පළවෙනි කාණ්ඩෙන් එකයි දැන් තුන්වෙනි කාණ්ඩේ සෞන්දර්ය විෂයන් කොටස් හතරකින් සමන්විත වෙනවා අතර මේ විදිහට චිත්‍ර නර්තන සංගීතමි චිත්‍ර නර්තන දේශීය භාරත පෙරදිග දැන් ආර්ට් කරන අයට ගොඩක් තියෙනවා තුන්වන කාණ්ඩේ කියනවා කිසියම් ශිෂ්‍යයෙකුට ඉතේ විෂයන් කොටස් හතරෙන් විෂයන් දෙකක් තෝරා ගන්න පුළුවන්. නමුත් කිසිදු ශිෂ්‍යයෙකුට එකම විෂය කොටසකින් සිය විෂයන් දෙක තෝරා ගන්න බෑ. ඒ කියන්නේ එකකින් බෑ. දැන් සංගීතයෙන් පෙරදිග කර්ණාටක දෙකක් කරන්න බෑ. එහෙම බෑ. වින් වින් නෝ. නමුත් ඔය විෂයන් තෝරා ගන්න ඉතින් හර විෂයන් ටිකක් එකතු කරගන්න. හර විෂයන් එකතු කරගෙන බකට් වලින් තෝරා ගන්න. බකට් වලින්ම තෝරා ගන්න එපා. ඒතර වට මේකේ ගැටලුව තියෙන ළමයි කැම්පස් එකකට ගියාම කෝසස් නේ. ඉසෙඩ් එක අඩුයි. තර හතර වෙනි විෂය භාෂා එකක් ජාතික භාෂා විදිහට මේ විදිහට මේ සිංහල දෙමළ ඉංග්‍රීසි අරාබි පාලි සංස්කෘත චීන ජර්මන් ඒවත් එන මේකනොත් එකක් තෝරගන්න පුළුවන් මේවා කීවල බලන්න හරි කීවල බලන්න මොකද මං මේ ගැන ලොකු අවබෝධයක් තියෙන්නේ මට අවශ්‍ය ළමයි මේ දේවල් පෙන්නලා ඕගලන්ට අරමුණ පැහැදිලි කරලා දෙන එක හරි ඊට පස්සේ මේක ඩිග්‍රී වලට අනුව ළමයි කියනවා මෙන්න මේ ඩිග්‍රී කරන්න නම් මෙන්න මේ ටික කරලා තියෙන්න ඕනේ හරි දැන් මේ දේන ළමයි මේ අපොස සස් පෙළ විභාගයේදී කලා විෂය ධාරාවේ විෂයන්ට පෙනී සිටි අපේක්ෂකයන්ට පහත සඳහන් අධ්‍යන පාඨමාලා සඳහා ඉදම් කළ හැකි නමුත් ඔවුන් ඒ සඳහා අවශ්‍ය පූර්ව අවශ්‍යතා සපුරා තිබිය යුතුයි. දැන් මෙන්න මේවට නීතිය, ලෝ, වාස්තු විද්‍යා, නිර්මාණ වේදී, විලාසිතා කල්පනා කරන අධ්‍යනයේ මේ තොරතුරු තාක්ෂණ IT, ආර්ට් වලින් කෙලිම සොෆ්ට්වෙයාර් ඉංජිනේර වෙන්නත් පුළුවන් IT ඩිග්‍රී තියෙනවා. හරිද? ICT තොරතුරු සංවිධාන තාක්ෂණ තියෙනවා. IT කළ තියෙනවා. හරි මේ බං ගොඩක් ඩිග්‍රී තියෙනවා. තොරතුරු පද්ධති වෙනම තියෙනවා. හොස්පිටල් මැනේජ්මන්ට් තොරතුරු තාක්ෂණ හා කළමනාකරණ බලන්න කොච්චර ඩිග්‍රී තියෙනවද කියලා. බය වෙන්න එපා ළමයි. මම වාණිජ විෂය ගන්න. 5336ක් මැනේජ්මන්ට් ගන්න. හරි කළමනාකරණ එකෙත් මැනේජ්මන්ට් වලත් ළමයි හොනස් එක තියෙනවා. ඒකට 114යි ගන්න. ඊට පස්සේ ස්ටේට් මැනේජ්මන්ට් ඇන් වැලියුේෂන්ස් වලට 88ක් ගන්නවා. කොමර්ස් වලින් 899ක් ගන්නවා. මොනවද කරන්න ඕනේ? ව්‍යාපාර අධ්‍යයනය, ආර්ථික විද්‍යාව ගිනුම් කරණය හෝ මෙතනින් එකක්. ඉතින් ගොඩක් වෙලාවට මෙතනින් ඉතින් ගොඩක් අය තෝරගන්නේ ICT. නමුත් ඉතින් වාට ඕක නම් තර්ක ශාස්ත්‍රය, විද්‍යාත්මක ක්‍රමය, ඉතිහාසය, දේශපාලන විද්‍යාව, සංයුක්ත ගණිතය කරන්න පුළුවන් කොමර්ස් එක. හරිද මේ තුනෙන් එකක් අයින් කළා නමුත් ඉතින් අර ගොඩක් වෙලාවට ළමයි අනාගතයට ගැලපෙන්නේ ICT නිසා ඉතින් උතලින් බහුතරයක් තෝරගන්නේ ICT සහ අනිත් ඒවා තියෙනවා කියලා දන්නේ නැති නිසා මෙච්චර විෂයන් ප්‍රමාණයක් තියෙනවා කියලා දන්නේ නැති නිසා ඒගොල්ලෝ ICT තෝරගන්න නමුත් ඉතින් හැම ගුරුවරයම කියන ICT කරන්න කියලා හැබැයි කවුරුවත් කියන්නේ නැහැ ICT කරොත් එහෙම ළමයි මේකෙන් ප්‍රතිඵලයක් ගන්න මෙහෙම කරන්න ඕනේ කියලා ඉතින් මට මේක ගැන කතා කරන්න පුළුවන් හරි ළමයි අයිලම්පස්ලා 3 දෙනෙක් මගෙන් බිහි වෙලා තියෙනවා හරිද ඩීප් এডুকেෂන් එකේ වීඩියෝස් බලලා ගොඩක් දරුවමට මැසේජ් කරලා තියෙනවා සර් නිසා තමයි මම මේ විදිහට ප්‍රතිඵලයක් දෙ. මම අයිලන් ෆස්ට් රූනේ සර්ගේ වීඩියෝස් උත් බලලා. ඒ වගේම මම ඉගෙන ගත්ත ගුරුවරයාගෙනුත් ඉගෙන ගත්තා. ඉතින් ඒ වගේ ළමයි මට ඉස්කෝල 600 ගානක අද ඩීප් এডুকেෂන් ලැබ්ස් තියෙනවා. ඒ වේ හැම එක්කෙනාම ICT විෂය ධාරාව ඉගෙන ගන්න මගේ. මට ආඩම්බරෙන් මේක කියන්න පුළුවන්. සමස්ත විෂය නිර්දේශයේ බලපෑමක් කරපු ගුරුවරේ. සමස්ත ප්‍රතිඵලවලට බලපෑමක් කරපු ගුරුවරේ. හැබැයි මට අනිත් පැත්තෙන් ගැටලුවක් තියෙනවා. අර අසමත් වීමේ ප්‍රතිශතය අඩු කරන්න. අසමත් වීමේ ප්‍රතිශතය අඩු වෙනවා කියන්නේ ළමයි අපිට පුළුවන් එතකොට අපේ විෂයට ආඩම්බර වෙන්න. ඉතින් ඒක කරන්න නම් අපි හරි අවබෝධය දරුවට දෙන්න. ඒ නිසා මෙන්න කොමස් වලදී ළමයි. ඉතින් මම දැන් මේක ගැන කියන්න ගියොත් ලොකු වෙලාවක් යනවනේ. ඔයාලා මේක අරගෙන බලන්න. බලන්න කොළඹ විශ්වවිද්‍යාලයේ ඩිග්‍රී ටික, ජයවර්ධනපුර කැලණිය. මේ අපි නෙවෙයි කියන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව. හරිද ළමයි? හරි. මේ විදිහට බලන්න. මේ අලුතෙන් දාපුවා. මේ නිව් කියලා කියන්නේ 2022 මේ 21 අලුතෙන් ආපු. ගිනුම් කරන තොරතුරු පද්ධති. Accounting Information System. මොකද ඩිග්‍රියක්. කම්පැනි වලට ළමයි හොය හොය ගන්නවා. හැබැයි 50යි ගන්න තියෙන්නේ. ඒක කවුන්ටින් එක තොරතුරු තාක්ෂණයේ අද ලෝකයේ ඕනින් ළමයි දැන් Facebook එකේ Meta එකේ එහෙම හැදුවේ. කියන්නේ ළමයි ගිනුම් කරන්නේ පුළුවන් වුණාට බෑ තොරතුරු තාක්ෂණයේ දන්නේ. ඉස්සර වගේ අපි අර පොත්පත් වල ගිනුම් කරන්නේ කරන්නේ නැහැ නේද දරුවනේ. හැබැයි 50යි ගන්න. ඒකට යන්න ළමයි මේ බලන්න. ආර්ථික විද්‍යාව හෝ ව්‍යාපාර අධ්‍යයනයේ සහ ව්‍යාපාර සංඛ්‍යානයේ හෝ තොරතුරු සංවේදන තාක්ෂණය. ICT කරලා තියෙනවා. ICT හරි සංඛ්‍යානය. යන්න පුළුවන්. තව ඉතින් ගොඩක් තියෙනවා මේ යන්න පුළුවන් ඒවා මම අර කලින් පෙන්නේ ඔයාලට මෙතනින් අරන් හදපු එකක් තමයි අපේ රොෂාන් රෝලංග සර් හදලා මට දීපු එක. දැන් මෙතන ටෙක් කරන්න අර ජෛවී විද්‍යා දාක්ෂණි ටෙක්ද? අනේ නේ මේ බයොලොජි තියෙන. අර මෙඩිසින් යන කට්ටියට ඔන්න මේ ටික බලාගත්තා නම් මෙඩිසින් වලට යන්න පුළුවන් විස්තර ටික දැනගන්න පුළුවන්. හරි. ඉතින් ওই විදිහට ළමයි හැමදේම බලන්න. මම මේක ඉතින් දැන් මට වෙලාවක් නැහැ මේක කියා දෙන්න. මට WhatsApp message එකක් දැම්මුත් මම මේ විස්තර ටික ඔක්කොම ඔයාලට දෙන්නම්. රයිට් මෙන්න මේ නම්බරේට මැසේජ් එකක් දාන්න 07 බිඳුවයි 52 28 348 හරිද එතකොට මම හිතනවා ඔයගලන්ට අවබෝධයක් එන්නේ නැති කියලා ICT ගැනත් මම පැහැදිලි කරලා දුන්නා ඉතින් දැන් වෙලාව විනාඩි 47ක් විතර ගිහිල්ලා ඉතින් පැයකට ආසන්න කාලයක් කතා කරා
මට මේ පන්තියක් තියෙන අස්සේ තමයි මම මේ වීඩියෝ එක දැම්මේ. ඉතින් මේ දැන් ඔයාලා බලයි එතකොට අපේ පන්ති තියෙන්නේ කොහෙද කියලා, මගේ පන්ති වලට සම්බන්ධ වෙන්නේ. ඉතින් ළමයි මගේ පන්ති ඔන්ලයින් ඇරුණාම මෙන්න මේ විදිහට මේන්න අපේ කොමස් සෙට් එක මම මේ පෝස්ට් එකම ගත්තා. අපේ විජිස සංජීව සර් මනෝෂ් සර් මම ඉතින් ඔයාලට කොමස් කරන දරුවන්ට නම් ඔන්න ලංකාවේ ඉන්න හොඳම ගුරුවරු 3 දෙනා මගෙත් එක්ක මෙතන ඉන්නවා. ඉතින් අපි නුගේගොඩ මහරගම පිළියන්දලයකට පන්ති කරනවා. ඉතින් මගේ පන්ති ටයිම් ටේබල් එක කිව්වොත් ඕගොල්ලන්ට ස්ක්‍රීන් ෂොට් එකක් ගහන්න, මේක ඕගොල්ලන්ට ගෙදෙත්තත් එයි, ගෙදෙත්තත් හම්බ වෙයි, කොළඹ දිස්ත්‍රික්කයේ දරුවෝ පාසල ගාවදීත් හම්බ වෙලා ඇති. මම සසිප් නුගේගොඩ පන්ති පවත්වනවා. අගහරුවාද 1-3 තාවකාලික වෙලාව, බදාදා 5 පන්ති කරනවා. පස්සේ දින ළමයි මේවා වෙනස් වෙනවා ටයිම් ටේබල්. දවස් දෙකකින් කැමති දවස් දෙකකට එන්න ජූනි ඉඳලා සම්බන්ධ වෙන්න පුළුවන්. මහරගම ඔසීස් එකේ අගහරුවාද 3 කාල 5 කාල කරනවා. තිනෙත් බත්තර මුල්ල සිකුරාද 3 30 5 30. සැසර පිළියන්දල සිකුරාද 1-3 තාවකාලික වෙලාව. නවෝදය අවිස්සාවේල්ලෙන් ඉරිදා 1-3 කරනවා. ඊට අමතරව රත්නපුරේ, රත්නපුරයේ සිපෙල් කයිකේ 1-3 කරනවා. රත්නපුරෙත් මං ඉන්නවා. ඊට අමතරව ඔන්ලයින් පන්ති තියෙනවා. අපේ ඔන්ලයින් පන්ති වලටත් ඉතින් මේ නම්බරේට මෙසේජ් එකක් දා රෙජිස්ටර් වෙන්න. මගේ දරු සුසු කන්නම් පේන්නේ නැහැ. හරි. ඉතින් මේ ওই ටික තමයි ළමයි විස්තර. ඉතින් මොන හරි දෙයක් තිබ්බොත් මේ නම්බරේ මෙසේජ් එක දාන්න. අමතර කතා කරන්න කියන්නේ ගැටලුවක් නැහැ. මම ෆ්‍රී ටයිම් එක නම් කතා කරන්න, රෑට කතා කරන්න මම ඕන දෙයක් පැහැදිලි කරලා දෙන්නම්. තමන්ගේ දරුවෝ වෙනුවෙන් මගේ පන්ති එන්න මොණි කියලා එකක් නැහැ ළමයි. හරිද? මගේ පන්ති එන්න මොණි කියලා ඇත්තිය. මේ තියෙන අපි ගිය අවුරුද්දේ පන්තියේ ඉතින් මගේ හෝල් ක්ලාස් සහ ගෲප් ක්ලාස් දෙන්නම තියෙනවා ළමයි. බල කැමති නම් හෝල් ක්ලාස් එන්න පුළුවන්. ඉතින් එහෙම ඉෂු එකක් නැහැ. ඕනි ළමෙක් එක්ක කතා බහ කරනවා. ගෲප් ක්ලාස් වලටත් එන්න පුළුවන්. මහරගම නම් කරන්නේ ගෲප් ක්ලාස්, මහරගම් පිළියන්දල. හෝල් ක්ලාස් යන්නේ නුගේගොඩ සසිප් එකේ ගෲප් ක්ලාස් සහ හෝල් ක්ලාස් දෙකම යනවා. ඉතින් ඒ නිසා මේ ඕනි කෙනෙක්ට සම්බන්ධ වෙලා අපිත් එක්ක ඉස්සරහට වැටි කරගෙන යන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ව හොඳ ප්‍රතිඵල ඒකට අරන් යන වගකීම මම ගන්නවා. ඉතින් මාව ගොඩාක් ප්‍රසිද්ධ නැතුව ඇති. මොකද මම වැඩිම මාකටිං කරන කෙනෙක් නෙවෙයි, හරි දේ උගන්නන ගුරුවරේ. එහෙනම් ඉතින් ළමයි කතා කර ඇති මොන හරි තිබ්බත් කියන්න. එහෙනම් හැමෝම හොඳ ප්‍රතිඵලයකට යන්න, හොඳ දෙයක් කරන්න, තමන් ඉන්න නගරේ හොඳම ගුරුවරු තෝරගන්න. ඒ හොඳම ගුරුවරයා ළමයි ගොඩක් ඉන්න ගුරුවරයා නොවෙන්න පුළුවන්. හරිද ළමයි? එනිසා ළමයි දෙන්නෙක් ඉන්න ගුරුවරයාත් හොඳම ගුරුවරයා වෙන්න පුළුවන්. එනිසා ඒක තමන්ගේ බුද්ධියට බාර කරන්න. මං කාත් එක්කවත් තරහ නැහැ. මට වටින්නේ දරුවෙකුගේ අනාගතය, අම්මා තාත්තාගේ හීනය සැබෑ කර ගන්නයි. ඉතින් ඒ නිසා හැමෝටම ජය වේවා, හැමෝටම හොඳ ප්‍රතිඵලයක් ප්‍රාර්ථනා කරනවා උසස් පෙළ. ඒ වගේම තමන්ගේ අම්මා තාත්තට වැඩදායි ශ්‍රේෂ්ඨ අභිමානයක් සහිත දරුවෙකු බිහි වීමේ හැකියාවක් ලැබෙන්න කියනවා. මොකද ඒගොල්ලන්ට දෙන්න තියෙන එකම සතුට ඒක. එහෙනම් අපි දවසක හම්බෙමු. මම ඔන්ලයින් සෙෂන් එකකුත් කරනවා ළමයි මේ සම්බන්ධයෙන්. ඒ වෙනස් සම්බන්ධ වෙන්න. එහෙනම් හැමෝටම ජය වේවා. මාව මගේ විස්තර මොන හරි දැනගන්න ඕන නම් නීල් ICT කියලා සර්ච් කරන්න ඕනිම තැනක. හරි.